ඇතෙම අපි පසුගිය සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරලා ඊළඟ අදියර තමයි පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14. ඉතින් නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපි අද අපේ පළමු අදියර ආරම්භ කළා. විශේෂයෙන්ම ගම්පා දිස්ත්‍රික්කයේ තමයි වැඩිම ඡන්දදායකින් ඉන්න දිස්ත්‍රික්කය. අපේ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම මන්ත්‍රීවරු තේරෙන දිස්ත්‍රික්කය සහ වැඩිම අපේක්ෂකයන් ඉන්න දිස්ත්‍රික්කය. අපේක්ෂක 22ක් මන්ත්‍රීවරු 19ක් තේරිපත් වෙනවා ලබන 14 වෙනිදා මැතිවරණයේදී. ඉතින් අපේ උත්සාහය තමයි ඒ මැතිවරණයේදී ඉහළම ප්‍රතිඵලයක් ලබලා මේ 19 දෙනාගෙන් වැඩිම පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න. ඒක තමයි අපි අපේක්ෂාව. ඉතින් ඒ වෙනුවෙන් අපි අද පළමු පියවර තිබ්බා. අපි නාම යෝජනා ලැයිස්තුව අපි අත්සන් කළා. ඒ නාම යෝජනා ලැයිස්තුවට විශිෂ්ට නාම යෝජනා ලැයිස්තුව බවට පත් වෙලා තිබෙනවා. මහාචාර්යවරුන්, ඒ වගේම නීතිඥයින්, ගුරුවරුන්, ව්‍යවසායිකයින් ඇතුළු නීතිඥයින් ඇතුළු විවිධ ශේෂ්ඨ නියෝජනය කරන ඉතාමත් හොඳ ලැයිස්තුවක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. පහුගිය ජනාධිපතිවරණයේ ලැබුණු ප්‍රතිඵලත් එක්ක සාමාන්‍ය බලාපොරොත්තු කීයක් විතර ඉහළට යන්න පුළුවන්ද? ඔව්, ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුවම අපිට මන්ත්‍රී ධුර 12ක් තිබෙනවා. ඉතින් අපේ උත්සාහය තමයි එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් 19 උපරිම මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු නියෝජනය කරන එක. ඔව්, ඉතාම පැහැදිලිව අපි ඉතාමත් හොඳ ලැයිස්තුවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ලැයිස්තුව නියෝජනය වෙනවා මහාචාර්යවරුන්, ඒ වගේම නීතිඥයින්, ගුරුවරුන්, ව්‍යවසායිකයින් ඇතුළු විවිධ ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ ශේෂ නියෝජනය වන හැම ශේෂයක්ම නියෝජනය වෙන. ඒ වගේම තමයි අපේ දිස්ත්‍රික්කය කියලා කියන්නේ අපේ විවිධ ජාතිකත්වයන් නියෝජනය වන දිස්ත්‍රික්කයක්. ඒ අනුව සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතිකත්වයන් නියෝජනය වන ඉතාමත් හොඳ ලැයිස්තුවක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. දැන් අපිට පේන ඔක්කොම අලුත් මූණු මේසර ඉදිරිපත් වෙනවා. ඔබතුමාලට පුළුවන් ද විශිෂ්ට ජය ලබන්න මේ අලුත් මූණුත් එක්ක? පැහැදිලිවම මේ අලුත් මූණු උනාට උන් ඉතාමත් ඒ ශේෂවල අත්දැකීම් සහිත සමාජයත් එක්ක උරෙන උර ගැටෙන, සමාජයත් එක්ක ජීවත් වන, ජනතාවගේ ප්‍රශ්න ගැටලු හොඳින් හඳුනන, ඒ වගේම තමයි අපේ රට ඉදිරියට ගෙන යද්දී ඉදිරි වසර පහ තුළ ඉදිරියට ගෙන යද්දී අමරු දිසානායක ජනාධිපති අමරු දිසානායක සහෝදරය සමග අත්වල් බැඳගෙන ඒකාබද්ධව ඉදිරියට ගෙන යන්න පුළුවන් ඉතාමත් හොඳ කණ්ඩායමක් අපි ඉදිරිපත් කළ තිබෙනවා. ඔවුන්ගේ මුහුණු අලුත් වුණාට වැඩ අලුත් නැහැ. ඒ වැඩවලට දක්ෂ ඉතාමත් හොඳ කණ්ඩායමක් තමයි අපි ඉදිරිපත් කළ තියෙන්නේ. වෙනත් පක්ෂවලින් ඔබේ පක්ෂයට ආපු පුද්ගලයෙක් අද ඉදිරිපත් වෙනවද ඔබතුමාලා පක්ෂයෙන්? නැත්නම් ඔබතුමාලාගේම පිරිසක්ද මේ ඉදිරිපත් වෙනවද? නැහැ, අතරම වෙනත් පක්ෂ නියෝජනය කරමින් එහෙත් පසුගිය කාලයක් තිස්සේ ජාතික ජනබලවේග සමග අත්වැල් බැඳගෙන ජාතික ජනබලවේගයේ මේ තත්ත්වයට උසවා තබන්න, ගොඩනගන්න දායක වුණු විවිධ හැකියාවන් සහිත පිරිසක් ඉන්නේ. ඔවුන් මීට පෙර විවිධ පක්ෂ තමයි නියෝජනය කළේ. හැබැයි ඔබ අහනවා නම් වෙනත් පක්ෂවල නියෝජනය කරපු මන්ත්‍රීවරු හෝ බහුජන නායකයෝ නැහැ, එහෙම අය නැහැ. නමුත් බිම් මට්ටමේ වෙනත් පක්ෂත් එක්ක අත්වැල් බැඳගෙන හිටපු ක්‍රියාකාරී වුණු අය තමයි අද දවසේ අපිත් එක්ක අත්වැල් බැඳගෙන මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ.